අයිබුවන් අද මම කියලා දෙන්නට යන්නේ ජයාශ්‍රීලාගේ හරිම ලස්සන ගීතයක් මේක ගොඩක් ප්‍රසිද්ධ ගීතයක් මම මේක මට ආපු ඉල්ලීමකට තමයි කරන්නේ මේ සින්දුව තමයි සිව්මැලියේ ඇයිද මෙසේ කියන ගීතය මේක ප්ලේ කරන්නේ G මයිනර් වල ඒ වගේම මේකේ බීට් එක වෙන්නේ 4 4 1 2 3 4 අපි වෙනදා වගේම මේකේ රිද්ම් පාර්ට් එකයි පොඩි ලීඩ් පාර්ට් එකකුයි ඒ වගේම මේකේ පැටර්න් එකකුයි අපි ඉගෙන ගමු ඉස්සෙල්ලාම ඕගොල්ලන්ට තියෙන গিitar එක අරගෙන ඔරිජිනල් කෝඩ්ස් ටික ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න ඊට පස්සේ අපි පොඩි ඩිමෝ එකක් බලලා වෙනදා වගේම පාඩමට යන්න එහෙමනම් වෙනදා වගේම කෝඩ් චාර්ට් එක බලලා වැඩේ පටන් ගමු. මං කිව්වා මේක G minor වල සෙල් ප්ලේ කරන්න. එතකොට සාමාන්‍යයෙන් බිග්ිනර්ස් ලා අලුත් අය ගොඩක් වෙලාවට ප්ලේ කරන්න පොඩ්ඩක් හම්මැලි වෙන හොර වෙන කෝඩ්ස් ටිකක් තමයි තියෙන්නේ. G minor තියෙනවා, F තියෙනවා, C minor නම් එච්චර අමාරු නෑ. ඊට පස්සේ D එකක් අහු වෙනවා, D7 එකක් තියෙනවා, B flat තියෙනවා. ඒ වුණාට මේක කී එක ඇවිල්ලා G minor. අපි පටන් ගමු එහෙමනම් පොඩ්ඩක් මම රිදම් එක පෙන්වන්න. කෝඩ්ස් ටික නික අපි ටච් කරලා බලමු මම හැමදාම කියලා දෙනවා ඉස්සෙල්ලාම සින්දුව ගහන්න ඉස්සෙල්ලා ටක් ගාලා කෝඩ් බලලා ටක ටක ගාලා පැටර්න් එක ප්ලේ කරන්න හොඳ නැහැ අපි ඉස්සෙල්ලා කෝඩ්ස් ටික යන්න ඕනේ රණින් කෝඩ් රණින් එක කොහොමද යන්නේ කියලා එතකොට නිකන් කෝඩ් කෝඩ්ස් ටික අල්ලා අල්ලා පීක් එකෙන් පොඩ්ඩක් ස්ට්‍රම් කරලා බලන්න ඕනේ දැන් සියු මැලි ඇයිද ඔන්න ඔය ටික තමයි යන්නේ සියු මැලි නේද ජී මයින ඊට පස්සේ ඇයිද මිස් මී ෆ්ලැට් ඊට පස්සේ රිදවා සී මයින එතකොට ඕගලන්ට කෝඩ් චේන්ජ් එක ගිහිල්ලා ඉන්න අමාරු නම් සියු මැලි ඇයිද සී කියලා යන්න පුළුවන් අර මැද බී ෆ්ලැට් කෝඩ් එක අතෑරලා මුලින්ම අපි මේක ප්ලේ කරනකොට 1 2 3 4 බේසික් පැටර්න් එක ගාමු 1 එතකොට ඕගොල්ලන්ට තුන්වෙනි ස්ට්‍රෝක් එක ටිකක් වැඩිපුර හයියෙන් ඇද්දා නම් හොඳයි. දැන් අපි රිද්ම් පාර්ට් එක බලමු. 1 2 3 4 C minor ඕන B flat අතරලා බී ෆ්ලැට් එතකොට ඕගලන්ට එතනත් පුළුවන් කෝඩ් එක අතෑරලා යන්නේ රිදවා ලා ඔබ එතකොට F එකට යන්නේ නැතුව ඇද හැකි ඔබ මාසිත මෙසේ එතකොට බී ෆ්ලැට් එකට යනවා දුර ගව් වේ ජී මයින් මා
ඊට පස්සේ අර මුලින් ටිකම තමයි මේක ගියේ ඊට පස්සේ අන්තිමට මතු වේවා D ගිහිල්ලා ඉවර වෙනකොට D7 වෙනවා ඕගොල්ලන්ට මතු වේවා කියන එක ගන්න අමාරු නම් එකපාර D එකට යන්න නැතුව D7ම යන්න මේ ඒකට මං කිව්වා සමහර කෝඩ් අපි ප්ලේ කරද්දි මුලින් පොරුදු වෙද්දි ස්කිප් කරලා ගන්න ඊට පස්සේ Humanly chorus එක F S සවන් දුවා මාකේස D minor අත් වැල් බැඳි තේරු රටා ඊගියස් E minor ඉස්තරයි ඔයගලන්ට පේනවා දැන් කෝරස් එක ආය ආය කියන කොටස නම් එච්චර ගැටලුවක් නැහැ ඒකේ තියෙන මේ කෝඩ්ස් ටික අමා චේන්ජ් කරගන්න පුළුවන් අර වර්ස් වල තියෙන සමහර ඒවා තමයි ඔයගලන්ට චේන්ජ් කරගන්න අමාරු වෙන්නේ එතකොට මම අර ඔයගලන්ට බේසික් පැටර්න් එක ගියා ඒකේ ප්ලේ කරන් පුරුදුනාන් පස්සේ ඔයගලන්ට තව පැටර්න් එකක් කළා එක 1 කියලා දෙවෙනි ස්ට්‍රෝක් එකට දෙකක් ගන්න 2 and මේ 1 and ඊට පස්සේ ආයෙ පරණ විදිහම 3 4 1 2 and 3 4 1 2 and 3 4 ඒ කියන්නේ ස්ට්‍රෝක් හතරකින් ගාප එක පහකින් ගන්නවා දෙවෙනි ස්ට්‍රෝක් එක ඩවුන් අප් එකක් ගන්නවා 1 අප් ඩවුන් 1 2 එක අප් ඩවුන් 3 4 ඕක තමයි රිදම් පැන් එක අපි ඒකෙනුත් කෝරස් එකක පාරක් ගහමු සියු මැලිය ඔබේ වත රැඳී දුක් පුල් කීතා ඇසේ සවන් පුරවා මගේ දෙවි මත් වැල් බැඳි මංගෙතන දැන් නම් ඒ ටික පැහැදිලි ඇති දැන් අපි බලමු මේක අර රිදම් පාට් එක බේස් පාට් එක දැම්ම හරි එතකොට ඒකේ පටන් ගමු ඉස්සෙල්ලාම අපි උඩ ඉඳලා දෙවෙනි කම්බි මම මේ අලුත් අයට මේ කම්බි කියලා දෙන්නේ උඩ ඉඳලා කවුන්ට් කරන්න උඩ ඉඳලා දෙවෙනි කම්බියේ පස්වෙනි ෆ්‍රෙට් එකෙන් තමයි පටන් ගන්න මේ උඩ ඉඳලා පළවෙනි එක නෙමෙයි දෙවෙනි කම්බියේ පස්වෙනි ෆ්‍රෙට් එකෙන් පස්වෙනි ෆ්‍රෙට් එකේ 5 ඊළඟ කම්බියේ 3යි ඊළඟ කම්බියේ 5යි එතකොට දෙවෙනි කම්බියේ පටන් ගන්න පස්වෙනි ෆ්‍රෙට් එක 3 වෙනි කම්බියේ 3යි 5යි මේ ඒවා අපි සාමාන්‍යයෙන් ගන්නකොට පොඩි පොඩ්ඩක් මෙන්න ඇදලා ගන්නවා නේ එතකොට 5 ඊළඟ කම්බියේ 3යි 5යි පටන් ගන්න දෙවෙනි කම්බියෙන් 5 3 5 ඊට පස්සේ දෙවෙනි කම්බියේ 3 3 5 ඊළඟ කම්බියේ 2 3 5 2 හතරවෙනි කම්බියේ 2
තුන්වෙනි කම්බිය 3 5 2 මම ඒතර මුලින්ම ගහනවා पहा देख इट पास हाथों ने काम भी पास्तों ने फ्रेट के पाटा करना पहा हाथों ने काम भी पास्तों ने फ्रेट का ही पास्तों ने काम भी हाथर में पहा हाथर हाथर हाय वे नहीं पास पास हाथों ने काम भी पास्तों ने फ्रेट का पास्तों ने काम भी हाथर में हाथर आय हाथों ने काम भी पहाय इट पास तो ना देखा है में पाहा हाथरण काम भी पा पास्तुन काम भी हाथर आय हाथरण काम भी पाहा इधर तुम्हारे देखा है इधर पासे आ इवर वेन्ने हाथरण काम भी देखा है तुम्हारे देखा है ओपन देखा है तुम्हारे देखा है आय मंगे ठीक है ना अंतिम लीड पार्ट गोडा पुड़ ప్రాక్టీస్ කරනවා හැම තමයි පුළුවන් වෙන්නේ ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේම ශෛලියක් හදා ගන්න ඕනේ එහෙනම් තවත් පාඩමකින් හම්බෙමු ආයුබෝවන්